සද්ධාවන්ත බෞද්ධ පින්වතුනි, ඔබ එක්ව සිටින්නේ සදහන් සරණ භාවනා උපදෙස් මාලාව සමග. අද දින මා කලින් දැනුම් දී ඇති පරිදි කසින භාවනාව හඳුන්වා දීමේ වැඩසටහනක් කරන්නේ. අද ඔබ ඉදිරිපිට මේ තියෙන්නේ කසින මණ්ඩල කීපයක්. මේ ලෝහිත ශ්‍රද්ධාවන්ත බෞද්ධ පින්වතුනි, අපි නැවතත් කසින භාවනා වැඩසටහන සමග එක්වෙමු. මේ තියෙන්නේ නිවැරදි දිග පල්ලානුව සකස් කරන ලද ලෝහිත කසින මණ්ඩලයක්, පතු පැහැති කසින මණ්ඩලයක්. ඊළඟට මෙතන මේ තියෙන්නේ නියමිත දිග පල්ල අනුව සකස් කරන ලද වජ්‍රයාන නැත්නම් තාන්ත්‍රික කසින මණ්ඩලයක්. අපි මේ මණ්ඩල ගැන එක එකක් ගැන හදාරමින් කසින භාවනාව ප්‍රගුණ කරන ආකාරය අත සිට ඉගෙන ගනිමු. මූලික බුදු දහමේ කසින නමින් භාවනා අභ්‍යාස 10ක් තියෙනවා. කසින යන්නේ අර්ථය වර්ධනය කිරීම. ඒ අනුව කසින භාවනාවේදී අපි නිමිත්තක් උපදවාගෙන ඒ නිමිත්ත වර්ධනය කිරීමෙන් තමයි ඒ භාවනාවේ ප්‍රතිඵල ලබා ගන්නෙ. එහිදී ප්‍රධාන නිමිති 10ක් මූලික බුද්ධාගමේ විස්තර කෙරෙනවා. ඒ නිමිති 10 මතක තියාගන්න ඉතාම ලේසි. විශේෂයෙන්ම මතක තබා ගන්න යුතුයි මූලික බුදු දහමේ එන කසින නිමිති වලට වඩා වෙනස් තමයි විසුද්ධි මාර්ගයේ කසින නිමිති විස්තර කරලා තියෙන්නේ. නමුත් අද වෙන විට ප්‍රායෝගිකව භාවිතා වෙන්නේ විසුද්ධි මාර්ගයේ වෙන කසින නිමිතිකම. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන විසුද්ධි මාර්ගයට වඩා ඉතා දීර්ඝ කසින භාවනා පිළිබඳ විස්තරයක් විමුක්ති මාර්ගය නම් පැරණි කෘතියේ සඳහන් වෙනවා. ඒ අනුව මෙම කසින භාවනා පෙළ විසුද්ධි මාර්ගය සහ විමුක්ති මාර්ගය යන කෘතීන් දෙකම ඇසුරෙන් ඔබ වෙත පහදා දීම අද සිට සිදු කෙරෙනවා. සම්මත කසින භාවනා ක්‍රම අනුව කසින ක්‍රම 10යි. පාට කසින 4යි. පාට 4ෙන් කසින 4යි. නිල, පීත, ලෝහිත, ඕදාත. නිල්, කහ, රතු, සුදු වශයෙන් 4යි. ඊට පස්සේ ද්‍රව්‍යංගේ ස්වභාව වශයෙන් තවත් 4ක් තියෙනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඝන, ද්‍රව, උෂ්ණත්වය, ඒ වගේම වායුව. ඒ වගේම ආලෝකය සහ ආකාශය මත පදනම් කරගත්ත කසින දෙකයි. ඒ අනුව කසින 10 මතක තබා ගන්න පුළුවන්. යම් කිසි කෙනෙක් ප්‍රාතිහාර්ය පාන්න ඕන නම්, ඒත්‍ය ප්‍රාතිහාර්ය පාන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඔහු 8 කසිනේ වඩන්න ඕන. 8 කසිනේ හැදෙන්නේ වර්ණ කසින 4යි, ද්‍රව්‍ය කසින 4යි කියන. ඒ කියන්නේ නිල, පීත, ලෝහිත, ඕදාත කියන කසින 4යි. ඊට පස්සේ ආපෝ, තේජෝ, පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන කසින 4යි එකතු වෙයි. මේ කසින 8 ආකාරයකට මාරු කරමින් ඉහළ පහළ නංවමින් ප්‍රගුණ කිරීමෙන් තමයි බෞද්ධ භික්ෂූන් වහන්සේලා පෙර කලදී ප්‍රාතිහාර්ය පෑමේ හැකියාව සෝත්සාහයෙන් ලබා ගත්තේ. දැන් අපි බලමු පළමුවෙන්ම කසින මණ්ඩලයක් සකස් කිරීම ගැන. කසින මණ්ඩල ආකාර දෙකයි. එකක් තමයි ජංගම කසින මණ්ඩල, අනිත් එක ස්ථාවර කසින මණ්ඩල. ජංගම කසින මණ්ඩලයක් කියන්නේ තමන්ට යන තැන අරන් යන්න පුළුවන් මෙන්න මේ ආකාරයේ කසින මණ්ඩලයක්. මේක යන තැන තමන්ගේ බෑග් එක වගේ දාගෙන යන්න පුළුවන්. ස්ථාවර කසින මණ්ඩල පොළවේ නැත්තම් ගහක් මත, එහෙම නැත්තම් ස්වභාවික පරිසරයේ ස්ථාවිතියක් මත ස්වභාවිකව සකස් කරන කසින මණ්ඩලයක්.
ඒ අනුව ජංගම කසින මණ්ඩලත් ස්වභාවික කසින මණ්ඩලත් යන දෙකම පැරණි භාවනා ආචාරවල විසින් භාවිත කරලා තියෙනවා. ඒ වගේම කසින මණ්ඩලයේ හැඩය ඉතාම තීරණාත්මකයි. විසුද්ධි මාර්ගයේ අපි දකින්නේ වෘත්තාකාර කසින මණ්ඩල මෙන්න මේ වගේ. නමුත් විමුක්ති මාර්ගයේ සඳහන් වෙනවා වෘත්තාකාර, ත්‍රිකෝණාකාර, චතුරස්‍රාකාර ආදී විවිධ හැඩතල ගන්නා කසින මණ්ඩලයන් ගැන. ඒ වගේම එවැනි කසින මණ්ඩලයන්ගේ ගුණත් එකිනෙකට වෙනස් වෙනවා. කසින මණ්ඩල තැනීමේදී ඉතාම ප්‍රවේශංසහගත විය යුතු කසින මණ්ඩල තැනීමේදී කසින දෝෂ පැන නගින් නැති වෙන්න කසින මණ්ඩලය තනා ගන්න ඕන. විශේෂයෙන්ම වර්ණ කසින සකස් කිරීමේදී වර්ණ කසිනිය තුල වර්ණයම තනි අවධානයට යොමු වෙන විදිහට හදන්න ඕන. ඒ කියන්නේ කසින මණ්ඩලය හදපු දේ ගුණ ඒ පුද්ගලයාට මෙනෙහි වුණොත් ඒක ද්‍රව්‍ය මත කරන අභ්‍යාසයක් මත වෙලා ඒ ද්‍රව්‍ය කසිනිය බවට පත් වෙනවා. ඒ නිසා වර්ණය හැකිතාක් තීව්‍ර වෙන්න ඕන. ඒ වගේම මතක තබා ගත යුතු ඉතාම වැදගත් දෙයක් තමයි කසින මණ්ඩලයේ හදන ඒ ද්‍රව්‍යයේ හැදුවට පස්සේ කිසිම ඇදයක් පළුද්දක් තියෙන්න බෑ. මේකට වඩාත්ම සුදුසු දේ තමයි පැහැදිලි රෙදි කැබැල්ල. ඉතාම පිරිසිදු රෙදි කැබැල්ල. දිනපතාම කසින මණ්ඩලය භාවිතයේදී මේ කසින මණ්ඩලය මේ ආකාරයට පිහිදන්න ඕන බුරුසුවකින් වගේ ඉතාම මෘදු ආකාරයට. මේ පිහිදන එකේ අවස්ථාවේ වෙන්නේ පොඩි හරි කුණු කැබැල්ලක් කසින මණ්ඩලයේ තිබුණොත් ඒක ප්‍රතිභාග නිමිත්තට බලපාලා කසින දෝෂ පැන නගිනෝ ඒ කසිනේ වර්ධනයට හානි කර වෙනවා. ඒක ඉතාම වැදගත් කරුණක්. ඒ වගේම මෙන්න මේ වැදගත් කරුණත් සිතී තබා ගන්න ඕන. කසින මණ්ඩලයේ මේ මායිමේ වර්ණය, මේ කසින මණ්ඩලයේ මායිමේ වර්ණය කසිනෙන් වෙන්න කැපී පෙනෙන්න තියෙන්න ඕන. ඒ වගේම ස්වභාවික පරිසරයේ වර්ණයට අනුරූප වෙන්න ඕන. ඒ නිසා දවල් කාලයේදී මේ ආකාරයේ සුදු පහට මායිම තියෙන කසින මණ්ඩල පාවිච්චි කරන්න පුළුවන්. රැයට වැඩිපුර අඳුර තියෙනවා නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් කළු පාට පසුබිමක් තියෙන කසින මණ්ඩල. ඒ වගේම කසින මණ්ඩල වෙත ආලෝකයේ සැපයීමේදී තමන්ගේ හිසට පිටිපසින් එන ආලෝකය තමයි භාවිත කර යුත්තේ. කසින මණ්ඩල දෙස බලාගෙන තවත් ආලෝකයක් තමන්ට දිස්සුනොත් කවමදාකත් පහසුවෙන් ප්‍රතිභාග නිමිත්ත උපදවා ගන්න බැහැ. ඊළඟ කාරණය තමයි කසින මණ්ඩලයේ ප්‍රමාණය. සාමාන්‍යයෙන් විසුද්ධි මාර්ගයේ සඳහන් වෙන්නේ එක්වියත් සතර අඟුල් කසින මණ්ඩලයක්. දැන් මේ තියෙන්නේ වියතයි අඟල් හතරයි. එනතන අඟල් ඇඟිලි කුරු හතරයි. එහෙමත් නැත්නම් මේ කසින මණ්ඩලෙන් ප්‍රතිභාග නිමිත්ත උපදවා ගන්න බැරි වුණොත් හරියටම මේ උසින් භාගයක් හරියටම භාගයක් වෙන වෘත්තාකාර කසින මණ්ඩලයක් හදාගත්තොත් එයින් ඉතාම විපුල ප්‍රතිඵල අත් වෙනවා. මෙහිදී කසින මණ්ඩලේ තමන්ගෙන් තියෙන දුර ප්‍රමාණය දෙරියන් හමාරයි. රියන් දෙක හමාරයි. ඒකත් මතක තියාගන්න. ඒ වගේම කසින මණ්ඩලේ තබන ස්ථානය සඳහන් වෙන මෙන්න මේ ආකාරයට ආචාර මතවාද අනුව තමන්ට වැඩිය පොඩ්ඩක් පහතින් තියන්න ඕන. ඒ වගේම තමන් මිටි පුටුවක ඉඳලා තමන්ට වැඩිය ටිකක් පහත තියලා කසින මණ්ඩලේ බලන්න පුළුවන් දෙරියන් හමාරක් දුරින්. ඒ වගේම මේ කසින මණ්ඩලය තමන්ට අවශ්‍ය නම් බිම තියලා තමන් හිටගෙන බලන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. දුර පොඩ්ඩක් යහම යනවා. ඒ වගේම ඉතාම වැදගත් දෙයක් මේ කසින මණ්ඩල භාවිත කරනකොට එකම කසින මණ්ඩලයක් භාවිත කරන්න ඕන. මොකද හේතුව මේකෙන් දැන් අපි නිමිත්තක් උපදවා ගන්න යන්නේ කලවම් කරගෙන කරන්න පුළුවන් අභ්‍යාසයක් නෙමෙයි මේක. කලවම් නොකර කරන්න ඕන අභ්‍යාසයක් කසින භාවනා අභ්‍යාසය. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ කසින භාවනා අභ්‍යාස
දීර්ඝ වශයෙන් ප්‍රගුණ කළා. ධ්‍යාන උපදවා ගන්න කොහොමද? ඒ ආදී කරුණු විශේෂයෙන්ම මේ කසින බලාගෙන ඉන්නකොට එන නිමිති ප්‍රතිභාග නිමිති ආදී පිළිබඳව අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. දැන් උදාහරණයක් ඇරියට මේ තියෙන්නේ තාන්ත්‍රික කසින මණ්ඩලයක්. මේක තමයි මා මෙතෙක් හදාන ලද, ඉතින් ප්‍රගුණ කරන ලද ඉතාම බලගත් කසින මණ්ඩලය. මේ කසින මණ්ඩලයේ මේ රවුම දිහා තමයි අපි බලන් ඉන්න ඕන. අඟල් පහක් විස්කම්බේ තියෙන රවුම. මේක අර තියෙන විදියටම රියන් දෙකමාරයි. මේක අඟල් 15යි. මේ කසින මණ්ඩලයේ ඉතාම පහසුවෙන් ප්‍රගුණ කරන්න මේ කසින මණ්ඩලයේ අඩි 8ක් දුරින් තියන්න ඕන. අඩි 8ක් දුරින් තියලා ඔළුව කෙලින් තියන්න ඕන මේ කසින මණ්ඩලයේ. මේක විශේෂයි. ඒ ඔළුව කෙලින් තියාගෙන මේ කළු පාට රෙදි ස්ථරය දිහා බලන් ඉන්න ඕන. මේක හොඳටම පිහිදලා මෙහෙම බලන් ඉනකොට හිතා ගන්නත් බැරි දෙයක් Tamanට සිද්ධ වෙනවා, දකින්න සිද්ධ වෙනවා. ඒක තමයි මේ කසින මණ්ඩලයේ මේ කළු පැහැති කොටස සම්පූර්ණයෙන්ම නිල් පාට හරි කොළ පාට හරි වෙන සම්පූර්ණයෙන්ම. අනේ ඒ වුණාට පස්සේ කලබල වෙන්න එපා. ඊට පස්සේ මෙන්න මේ ධාරිගාවට එනකන් ඉන්න. මේ ධාරිගාවට එනකොට භාවනාව ගොඩක් තියුනලා. ඊට පස්සේ කරන්න ඕන නැවත මෙන්න මේ පිටතරම ධාරය දක්වාම දියුණු එනකන් ඉන්න. ඊට පස්සේ කරන්න ඕන දැස් පියා ගන්න. එතකොට විශාල ආලෝකයක් පේන ගන්නවා. අති විශාල දැවන්ත ආලෝකයක් පේන ගන්න. සමහරට කඳුළු වැටෙන්නත් පුළුවන්. අනේ ආලෝකෙ දිහා බලාගෙන හිත එක කරන්න තියෙනවා මන්ත්‍රය. ඕම් මණිපත්මේ හෝම්. ඒ ඕම් මණිපත්මේ හෝම් මන්ත්‍රය මෙන්න මේ ආකාරයට සජ්ජායනා කරන්න ඕන. ඕම් මණිපත්මේ හෝම්. ඕම් මණිපත්මේ හෝම්. මේ ආකාරයට මේ තාන්ත්‍රික කසින මණ්ඩලය ප්‍රගුණ කරාම විශේෂත්වය එන්නේ ඉතාම වේගයෙන් අතිමානසික හැකියා ලැබෙනවා. හැබැයි මතක තියාගන්න ඕන මේ කසින මණ්ඩල ප්‍රගුණ කිරීමේදී යම් කිසි දැසල අමාරුවක් ඉසර දෙයක් ආවොත් වහාම ඒ නවත්තලා විවේක අරගෙන නැවතත් කරන්න ඕන. ඒ වගේම මේ කසින මණ්ඩලවලදී විශේෂිත දෙයක් තියෙනවා. දැස් පිය ගහන්න පුළුවන්. මෙතෙන්දී අපි කරන්නේ කසින මණ්ඩලය තියා බලාගෙන ඉඳලා වරින් වර SPL ගහනවා. ඒ වගේම වරින් වර SPAගෙන බලනවා. ඒකට SPAගෙන ඉඳද්දි මේ මණ්ඩලයේ හැඩේ රූපයක් වෙනත් වර්ණයකින් හිතේ සටහන් වෙනවා. අපි ඒකට කියන උද්ඝාන නිමිත්ත. උද්ඝාන නිමිත්ත හිතේ සටහන් වුණා අපි කරන්නේ SPAගෙන කසින මණ්ඩලය දිහා බලාගෙන ඉන්නවා. එතකොට උද්ඝාන නිමිත්ත ක්‍රමයෙන් තීව්‍ර වෙනවා. ඊට පස්සේ මේක විශේෂත්වය සාමාන්‍ය උද්ඝාන නිමිත්ත දෙපාරක් අතුරුදහන් වෙනවා. ඊට පස්සේ තුන්වෙනි පාර උද්ඝාන නිමිත්තේ භාගයක් වගේ අතුරුදහන් වෙනවා. නැවත උද්ඝාන නිමිත්ත ඇහෙන් අර ගන්න ඕනේ. ඒ ඇහෙන් අරගත්තම අයිතිය හැදෙනවා. ඔය ආදී වශයෙන් අනුක්‍රමයෙන් උද්ඝාන නිමිත්ත තීව්‍ර වෙලා උද්ඝාන නිමිත්ත ස්ථාවර වෙනවා. ඒක තමයි ප්‍රතිභාග නිමිත්ත. ස්ථාවර වෙනවා. ස්ථාවර නිමිත්ත කසින මණ්ඩලයේ වර්ණයම හැදෙනවා නම් අපි ඒකට කියනවා ඉතාම හොඳ ප්‍රතිඵලයක් තියෙනවා කියලා. ආලෝකයේ ප්‍රභාව අඩු නම් කියනවා ඒක දුර්වර්ණ කසින නිමිත්තක් කියලා. කඩතුළු තියෙනවා නම් කියනවා කඩතුළු ඇති ප්‍රතිභාග නිමිත්තක් කියලා. ඒ ප්‍රතිභාග නිමිති වර්ග වෙන තවත් ආකාර තියෙනවා. අපිට මේ අවස්ථාවේදී ඒව අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ආකාරයෙන් ප්‍රතිභාග නිමිත්ත වර්ධනය කරගත්තට පස්සේ Tamanට පුළුවන් මේ ප්‍රතිභාග නිමිත්ත පතුරවන්න ඉදිරියට පස්සට පසුපසට විශේෂයෙන්ම අපිට රවුමට තමන්ගේ වටේ රවුමට පතුරවන්න පුළුවන්. මේක පස්සට කලාලයක් වගේ දිගාරින්න පුළුවන්. ඒ කසින නිමිත්ත පැතුරුණු අවකාශය තුළ තමයි තමන්ට අධිමානසික හැකියා ලබා ගන්න පුළුවන්. මේ අවකාශයෙන් එහාට නෑ. ඒ නිසා කසින නිමිත්ත පැතුරවීම අතිශයින් වැදගත්ය. මෙතනදී ඊට පස්සේ ප්‍රතිභාග නිමිත්ත පතුරවලා ප්‍රතිභාග නිමිත්ත මත සිත සමාධිගත කිරීම විතරයි අවශ්‍ය වෙන්නේ. යම් කිසි විදියකින් හිත පිටට යනවා නම් විතරක් ලෝහිත කසිනියේදී ලෝහිතකම් කියලා කියන්න පුළුවන්. මේ පළවෙනි උදාහරණය. දෙවෙනි උදාහරණයේදී ඒකේ මාත්‍රයක් තියෙන්නේ ඕම් මණිපත්මේ හෝම්. මේ අභ්‍යාස දෙක වෙන වෙනම කරන්න කලවම් කරගෙන කරන්න එපා. කළා ප්‍රතිඵලගෙන දැනුම් දෙන්න. මේ ප්‍රතිඵල ගොඩක් දෙනෙකුට සාර්ථක වෙන බව පේනවා. විශේෂයෙන්ම මේ කළු පැහැති
කසින මණ්ඩලයේ ප්‍රතිඵල ඉතාම සාර්ථකයි.